ඇමති සංශෝධනය කන පිට ජනාධිපති පොහොට්ටු එකගතා කඩලා එක කතාවයි දේශපාලන චිත්‍රය වෙනස් වෙයි සජබ ඇතුලේ අභ්‍යන්තර කැරල්ලක් The leader දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම ඇමති සංශෝධනය කන පිට ජනාධිපති පොහොට්ටු එකඟතා කඩලා සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් වීම කෙහෙලිය වෙනුවට වෙනත් අයෙක් ඊටපත් කිරීම කාලයක් තිස්සේ අද වෙයි හෙට වෙයි කියලා ඇඟිලි ගනපු අය කොච්චරනම් හිටියද හිතේ වැඩේ උනේ නැහැ කටියකටත් බාලගිරි දෝෂය ලබලා කියලා හිතින් අතහැරලා හිටියේ සෞඛ්‍ය යකාටම යමන් කියලා හිත හදාගෙන හිටියේ හැබැයි ඉතින් අපි නම් වේලාසනෙන් කිව්වා විශේෂයෙන් ජනාධිපති වික්‍රමසිංහගේ චයිනා ටුවේකට පස්සේ වැඩේ වෙනවා කියලා. උන් අද උදේ කැබිනට් සංශෝධනයක් කරලා විපක්ෂයයි සමාජ මාධ්‍යයයි දිගින් දිගටම බලපෑම් කරුවේ කෙහෙලියව සෞඛ්‍ය අමාත්‍යකමෙන් අයින් කරන්න කියලා. කෙහෙලියව ඔය සෞඛ්‍ය අමාත්‍යකමෙන් පන්නන්න විශ්වාස බංගත් ගෙනාවා. ඒත් බැසිල් ජනාධිපති රනිල් එක්ක එකතු වෙලා ඒක බ්ලාස්ට් කරා. හැබැයි කෙහෙලියට රෙහි විරෝධය නැවතුනේ නැහැ. කෙහෙලියව සෞඛ්‍ය අමාත්‍යකමෙන් ඉවත් කරන එකට මුලදි මුලදි විරුද්ධ වෙච්ච බැසිල් ඔන්න අන්තිමේදී ඒකට එකඟ වෙලා තිබුණා. හැබැයි කෙහෙලියට හොඳ අමාත්‍යංශයක් දෙනවා කියන පොරොන්දු පිට. කෙහෙලියට දැනට දීපු පරිසර අමාත්‍යංශයත් සෙල්ලම් නැහැ. මොකද මේ වෙලාවේ ලෝකෙම අවධානය යොමු වෙලා තියෙන්නේ ගෝලීය කාලගුණය ගැන. ජාත්‍යන්තර සංවිධාන මේ වෙනකොට මේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් සෑහෙන වියදම් කරනවා. ආරංචි විදියට සෞඛ්‍යටත් වැඩි විදේශාධාර ලැබෙන්නේ ඔය පරිසර අමාත්‍යංශයට. ඉතින් එහෙම බලද්දි කෙහෙලියට ඉතින් පරිසරය බාර දුන්නා කියන්නේ ඉබ්බදියේ දැන් මම ඇන්නෑව කිව්වා වගේ තමයි. ඒ කොහොම වුණත් විපක්ෂයේ පුලපුලා බලා හිටපු ප්‍රතිඵලය ලැබුණා. දැන් සතුටුයිද කියලා තමයි අහන්න වෙන්නේ. විපක්ෂය හැමදාම වගේ කෙරුවේ ඇමතිවරු එලවන්න වගේ සටන් පාට ඉස්සරහට දාගෙන උද්ඝෝෂණ කරන එක. උන්න දැන් රනිල් ඒ කියපු විදිහටම වැඩේ කරලා. කෙහෙලිය ඩොට්ට දැම්මා. ඒ කියන්නේ දැන් හෙට උදේ ඉඳලා රටේ සෞඛ්‍ය ප්‍රශ්න ඉවරයි කියන එකද? සෞඛ්‍ය සේවයේ මේ ක්‍රමය කෙහෙලිය රබුක්වැල්ල ඇමති හදාගත්ත ක්‍රමයක් නෙවෙයි. එයාට හදලා දීපු එකක් කියලා සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයෙක් වෙච්ච රවි කුමුදේශ කියනවා. රටේ සැබෑ ප්‍රශ්න හඳුනා ගන්න, ඒ වගේම ඒවට හරිහමං වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ආණ්ඩුවටවත් විපක්ෂයටවත් බෑ. ඒ විතරක් නෙවෙයි මේ රටේ රාජ්‍ය පරිපාලනයටත් බැරි වෙලා තියෙනවා. පහුගිය අවුරුදු 75ම වගේ වුණේ ඒක. ඉතින් රට බංකොලොත් වෙන එක අහන්නත් දෙයක්ද? දැන් කරන්න ඕන ආණ්ඩු පෙරලන එක නෙමෙයි, සමාජය පෙරලන එක. අපි සමාජය හදන්නයි ට්‍රයි එක දෙන්න ඕනේ. ඒක පටන් ගන්න ඕන පුද්ගලයාගෙන්. ඊයේ එහෙම කතාවක් කිව්වේ දීප්ති කුමාර ගුණරත්න. දැන් මේ වෙලාවේ අපි මේ ප්‍රකාශ කරන අදහසක් තියෙනවා ලංකාවේ ආර්ථික අර්බුදේ හරි මොකක් හරි ගැන. ඒකෙදී අපි කියන්නේ බාහිර සතුරෙ පෙන්නල වැඩක් නැහැ, ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඇතුලේ. උදාහරණ කෙටියට අපි පුළුවන් තරම් මේ වෙලාවේ පරිභෝජනවාදයට ගිලිලා තියෙනවා. අපිව ගලවන්න පිටින් කවුරු හරි එනවාද පරිභෝජනවාදී නැහැ. දැන් දැන් මේ එතකොටම මොකද වෙන්නේ? බාහිරව කවුරු හරි අපිතුමු සජිත් ප්‍රේමදාස හරි JVP හරි මේ නොකියා කියමින් ඉන්නේ මොකද්ද? ඔය අතල්ලේ කොහොම දෙනව කියලා. ඉතින් ඔය අතල් ඔහොම දිගටම දුන්නාම වෙන්නේ මේ ඉකොනොමික් ක්‍රයිසිස් එක තව වැඩි වෙනවා. එච්චරයි. අන්න ඒකයි මේ කියන්නේ. ඒතර ඒක තේරුම් ගන්න නැත්නම් අපි මම කියන්නේ තව පාර තව කට්ට හරි කට්ටියකට දෙන්න බෑ. 75 හැදිලා තින්නේ එහෙමනේ. නේද? කවුරුත් හිතලා නැහැ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ ඡන්දයකට ඡන්දයක් විසින් මාරු කරන්නේ ආණ්ඩුවක් සමාජය නෙමෙයි. අපි බලන්නේ සමාජය වෙනස් කරන්න. තව දුරටත් මේ ආණ්ඩුව වෙනස් කළා වැඩක් නැහැ මං කියන්නේ. සමාජය කොහොමද වෙනස් කරන්නේ? ඒක අමාරුයි. ඒ අමාරු වැඩේ තමයි මෙතන අපි මේ කරන්න උත්සාහ කරන්නේ. දීප්තිගේ සුන්දරත්වයට පසු කලාව කියන පොත එළියට දාන උත්සවේ ඊයේ රුසියන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී තිබුණා. ආණ්ඩු පෙරලන ආණ්ඩු හදන ප්‍රොජෙක්ට් වල අපි නැහැ. අපි උත්සාහ කරන්නේ මිනිස්සු වෙනස් කරන්න. දීප්ති එහෙමත් කිව්වා. ඒ කතා විග්‍රහ මොනවා වුණත් නෙළුම් මාවතේ පොහොට්ටු පක්ෂ කාර්යාලයේ ආරංචි මාර්ග නම් කියන්නේ අද උදේ කැබිනට් සංශෝධනයේදී අමරවීරට වැවිලි කර්මාන්ත දීපක ගැන බැසිල් ලොක්ක ෆුල්ලා උල්ලලා කියලා. පොහොට්ටුවට වෙන් කරපු අමාත්‍යංශ විෂයන් ආණ්ඩුවේ අනෙක් පක්ෂවල උදේර දෙන්නේ නැහැ කියලා බැසිල්ලෙක් ඇති කරගත්තු එකඟතාවය ජනාධිපතිතුමා කඩ කරලලු. ඔය කතා කරන්නේ වැවිලි කටයුතු විෂය අමරවීරට පවරප එක ගැන. ඒ විදිහට ගියොත් අපට වැඩි දවසක් මෙයත් එක්ක වැඩ කරන්න බැරි වෙයි කියලා නෙළුම් මාවතේ කට්ටිය අහුමුළු වලට වෙලා කියව කියව ඉන්නවලු. එක කතාවයි දේශපාලන චිත්‍රය වෙනස් වෙයි. ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයක් විතරක් නෙවෙයි මහමැතිවරණයක් තියන්න යනවා කියන කතාවෙන් දේශපාලන පිටිය ආයෙත් උණුසුම් වෙලා.
කතාව පත් වුණේ ගිය සෙනසුරාදා එජාප සමුළුවේදී ජනාධිපති වික්‍රමසිංහ කියපු කතාවක. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ජනාධිපතිවරණය පවත්වන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයද පවත්වා 2025 මුල් කාලෙදී පළාත් සභා මැතිවරණයද පවත්වන බව ජනාධිපති වික්‍රමසිංහ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා 21 වෙනිදා පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයේදී කිව්වා. එක්සත් ජාතික පක්ෂයට එම සියලු මැතිවරණ සඳහා සූදානම් වෙන්න කියලත් ජනාධිපති වික්‍රමසිංහ කිව්වා. මොකද එන අවුරුද්දේ මම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය තියෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු ඡන්දය තියෙනවා. ඒක ඉවර කළා බාගලට 2025 මුල් කාලෙදී පළාත් සභා ඡන්දයක් තියෙනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයත් ඒවට ලෑස්ති වෙන්න. එතනදයි බලමු ඒවා ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මොකද්ද කරන්න කියලා. ඔන්නේ ඔස්සේ දිලිත් ජයවීරගේ අද දෙරණෙන් අද උදේ තවත් බෝම්බයක් පත්තු කරලා. මෙවර අයවැය ඉවර වෙච්ච ගමන් ආණ්ඩුව විසිරුවා හැරීමේ සූදානමක් ගැන අද දෙරණ වාර්තා කර තියෙනවා. දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් අද දෙරණ කියන විදිහට එළඹෙන වසරේ මාර්තු මාසයේදී විතර මහා මැතිවරණයකට යන්නලු හදන්නේ. එළඹෙන සැප්තැම්බර් මාසයේ හෝ ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පවත්වා ලබන වසරේ දෙසැම්බර් 31 වෙනිදාට ප්‍රථම මහා මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වීමලු ඒකට හේතුව. ඒ මහා මැතිවරණය සම්බන්ධයෙන් පොහොට්ටුවේ ප්‍රබලයින් අතර අභ්‍යන්තර සාකච්ඡාවක් අද ආරම්භ වෙලා කියලත් අද දෙරණ කියනවා. කෙසේ වෙතත් ලබන වසරේ මාර්තු මාසයේදී මහා මැතිවරණ පැවැත්වුව හොත් කිසිම දේශපාලන පක්ෂයකට බහුතර බලයක් ගන්න ලැබෙන්නේ නැහැ. එතකොට හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවනු ඇති බවත්, එම සියලු පාර්ශ්වයන් අනතුරුව ජනාධිපති පදයා වෙත ගොස් නව ආණ්ඩුවක් පිහිටුවා ඉදිරි කටයුතු කරගෙන යාමටද හැකියාවක් පවතින බවත් අද දෙරණ කියනවා. එහෙත් මහා මැතිවරණයක් අදාළ කාල සීමාව තුළ පැවැත්වෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ කියලයි අද දෙරණ වැඩිදුරටත් කියන්නේ. ඔන්න ඔය කතා හස්සේ මිනිස්සුන්ට ආකර්ෂණීය අයවැයක් ඉදිරිපත් කරන්න ජනාධිපති වික්‍රමසිංහ බලාපොරොත්තු වෙනවා කියලා හිටපු මුදල් ඇමතිවරයෙකු වන රවී කරුණානායක මේ ඊයේ පෙරේද තානාපතිවරු කීප දෙනෙකුටම කියලා තියෙනවා. ජනවාරි වෙනකොට එජාප ප්‍රමුඛ අලුත් සංධානය හදන්න කියලා ජනාධිපති වික්‍රමසිංහ සාගලලට, රුවන්ලට, රවීලට දැනටමත් උපදෙස් දීලා කියලයි කණින් කොණින් ආරංචි වෙන්නේ. ඒ කොහොම වුණත් එජාපේ සංවත්සරය ගැන එක එක කතා යනවා. ඒ ගැන පෝස්ට් එකක තිබුණේ මෙහෙම. රනිල් හොඳ කතාවක් පැවැත්තුවා. යම් පණිවිඩයක් දෙන්න උත්සාහ කළා කියලත් කියන්න පුළුවන්. එකම දේ මේ වෙලාවේ කිසිම දෙයක් අහන්නේ නැති තරම් මිනිස්සු වෙකල් වෙලා සිටීම. අනික් එක තමයි මැතිවරණ පවත්වන්න යනවා කියන පණිවිඩය. මේ පණිවිඩය එක්ක දේශපාලන චිත්‍රය වෙනස් වෙනවා කියලා රනිල් දැනගෙන ඉන්නත් ඇති. ඇත්තටම කොච්චර කතා පැවැත්තුවත් මැතිවරණ ඇත්තටම ආපුවම තමයි ඇත්තටම මිනිස්සු දේශපාලනිකව හිතන්න පටන් ගන්නෙ. සන්දාන ගහන්නේ. එනිසා ඒ පණිවිඩය එක්ක ඉස්සරහදී සමස්ත චිත්‍රයේ යම් වෙනසක් දකින්න පුළුවන් වේ. සජබ ඇතුලේ අභ්‍යන්තර කැරැල්ලක්. සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය නාලිකා කිහිපයකටම සම්මුඛ සාකච්ඡා ලබා දෙමින් තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන්න සූදානමින් ඉන්නවා කියලා තිබුණා මතකයිනේ. ඒ විතරක් නෙවෙයි, අවස්ථා කිහිපයකදීම සජබ නායක සජිත් ප්‍රේමදාස වගේම සජබේ දේශපාලන වැඩපිළිවෙල පවා විවේචනය කරලා තිබුණා. ෆොන්සේකාගේ මෙම ප්‍රකාශ පක්ෂයේ ප්‍රතිපත්තිවලට සහ තීන්දුවලට පටහැනි වීම හේතුවෙන් සජබ මන්ත්‍රීවරුන් අතර ඒ සම්බන්ධයෙන් විවිධ විරෝධතා මත උනත් පක්ෂයක් ලෙස කිසිදු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් හෝ ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමක් හෝ සිද්ධ වුණේ නැහැ. නමුත් පහුගිය සතියේ වන විට මේ තත්ත්වය වෙනස් මුහුණුවරයක් ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ඉස්සෙල්ල තිබුණ සජබ කළමනාකරණ කමිටු රැස්වීමේදී ෆොන්සේකා මාධ්‍ය හමුවල කතා කරලා තිබුණු යම් යම් ප්‍රකාශ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. පහුගිය සඳුදා තිබුණ මේ කළමනාකරණ කමිටු රැස්වීම ආරම්භ කරන වෙලාවේ සජිත් ඇවිත් හිටියේ නැහැ. අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් හේතුවෙන් තමන් නීර සහභාගී වන විට යම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බවත්, එම නිසා හමුවේදී ඉදිරි පාර්ලිමේන්තු සතියේ න්‍යායපත්‍රය පිළිබඳව සාකච්ඡා කිරීම ආරම්භ කරන ලෙසත් සජිත් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දීමක් කරලා තිබුණා. ඒ අනුව සාකච්ඡාව පටන් අරන් තියෙන්නේ සජිත් නැතුව. තරුණ මන්ත්‍රීවරුන් කීප දෙනෙක්ම ෆොන්සේකා කරන අවුල ගැන කතා කරමින් ඊට එරෙහිව කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත්, ගම්වලදී ආසන සංවිධායකවරුන් වගේම පාක්ෂිකයන් මේ පිළිබඳ තමන්ගෙන් ප්‍රශ්න කරන බවත් කියලා තියෙනවා. සභාපති කොහොමද එහෙම කරන්නේ කියලා තමයි බාල්දිය පටන් අරන් තියෙන්නේ. ෆොන්සේකා කියන්නේ අපේ පක්ෂයේ සභාපති. ඉතින් පක්ෂයේ සභාපතිතුමා පක්ෂ තීන්දුව තීරණවලට පිටින් ගිහින් කතා කරනවා නම් අපි කොහොමද ගම්වල දේශපාලනය කරන්නේ? අපි පක්ෂයක් විදිහට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. ජනාධිපතිවරණයට පක්ෂ නායකයා විදිහට සජිත් ප්‍රේමදාස නායකතුමා ඉදිරිපත් වෙනවා කියලා. හැබැයි ෆොන්සේකා මහත්තයා ගිහින් YouTube වල ඉන්ටර්විව් දෙනවා. එයත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. අපි ගම්වල ගියාම ආසන සංවිධායකවරු මේවා ගැන අපෙන් ප්‍රශ්න කරනවා. පාක්ෂිකයොත් මේ ගැන අපෙන් අහනවා. මේවට විරුද්ධව
किसीम एक्शन का गन नेत्र की लहानो इतिंग आपे मनोवैद्य आये टक किया ने आपे कोहो मत गंवल देशपालने कराने मेगन वहाँ मक्रिया मार गया गनों ने यह मकेला एक साजब मंत्री बरे क्या दिपाक्षी एक सभापति बरे आविदिर हैसिरे न फोन से का काटे हो तो कोटा नया केला तवत जेस्ट मंत्री बरे केला मेवंत्री तुम्हा के खाता उसाहति कहते हैं तुम्हा आपे पक्षे सभापति पक्षे का सभापति के ने कुना में हैसिरे नौने विधेयक तीनो දැන් සමහර මාධ්‍ය වල යනවා එතුමා මේ ගැන කතා කරන්න ගෝටව බලයට ගේන්න උදව් කරපු දෙරණ නාලිකාවේ හිමිකරු වෙච්ච දිලිත් ජයවිරත් ගෙන් හම්බුණා කියලා. ඊට පස්සේ තවත් තැනක කියනවා එතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හොඳ කියනවා කියලා. එහෙම කරන්න බෑ. පක්ෂයක මොකක් හරි විනයක් තියෙන්න ඕනේ. එම ජේෂ්ඨ මන්ත්‍රීවරයා කියද්දි කළමනාකරණ කමිටුව නියෝජනය කරන සියලු දෙනා ඊට පක්ෂව අදහස් දක්වලා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළමනාකරණ රැස්වීමට ඇවිත් තියෙන්නේ මන්ත්‍රීවරුන් මේ ආකාරයට ෆොන්සේකා පිළිබඳ විවිධ චෝදනා ඉදිරිපත් කරමින් කතා කර කර ඉන්න පසුබිමක. එෙහිදී මන්ත්‍රීවරු සජිත්ට මේ පිළිබඳව දැනුම් දීමට පියවරගෙන තියෙනවා. ෆෝනී රොක්මන් වෙන්න හදනවා කියලයි තරුණ මන්ත්‍රී කෙනෙක් ඔය වෙලාවේ කියලා තියෙන්නේ. පක්ෂයේ ජේෂ්ඨයන් පිරිසක් පළමු වටේදී පුද්ගලිකව ෆොන්සේකා හමුවීමට ගොස් මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තීන්දුව කළා. ඒ විතරක් නෙමෙයි ලැබෙන ප්‍රතිචාර මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නත් තීන්දුව කළා. අපට ලැබෙන ආරංචි වල හැටියට නම් සජිත් මේ රැස්වීමට පමා වෙලා ඇවිත් තියෙන්නේ ප්ලෑන් කරලමලු. ඒ කියන්නේ වෙන්ඩ ජනාධිපති සජිත්ගේ හීනයට ඇතුලෙන් හෙනහුරෙක් පාත් වෙලා. දැන් ඉතින් ජනාධිපතිට අනුරට වනින ගමන් ෆීල්ඩ් මාෂල්ටත් ගහන්න වෙලා. වැඩේ කියන්නේ අනාගත සජබ ආණ්ඩුවක ආරක්ෂක ඇමති කිව්ව ෆොන්සේකා සජිත්ගේ ඒ සිහිනයේ ආරක්ෂාවට තර්ජනයක් වෙලා. ඔහොම තමයි දේශපාලනය කියන්නේ. එහෙනම් අදට ඔච්චරයි.